අපි පොඩක් එන්ට්‍රන්ස් එකද ගැන පොඩක් කතා කරමු. ගොඩක් කට්ටිය කරන වැරැද්ද තමයි මේ එන්ට්‍රන්ස් එකේදී තාප්පේ සහ ගේට්ටුව. තාප්පේ ගොඩක් ලොකුට තාප්පේ උසට ගහ ගන්නවා, ගේට්ටුවත් ලොකු උසට ගහ ගන්නවා. නමුත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ වගේ පොඩි ගෙදරක් යනකොට. හේතුව ගේ තියෙන ලස්සනක් පොඩ්ඩක් අපි කවර් කරනවා වගේ වැඩක් තමයි. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි මේ ගොඩක් වෙලාවට තාප්පවල උසට ගහගෙන ගේට් එක උසට ගහගෙන කියාගන්නේ. නමුත් මම හිතනවා CCTV කැමරා ගොඩක් දැන් ගෙවල් වල පාවිච්චි කරන ඒක නිසා ලොකුවට ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ කියලා. ඒක නිසා මේ වගේ සාමාන්‍ය අඩි 4ක් අඩි 4මාරක් වගේ උසට තාප්පේ ගහපුවාම ප්‍රමාණවත්. මොකද අඩි 8ක් 7ක් 8ක් ගැහුවත් අවශ්‍යතාවයක් තියෙන ගේන නම් තාප්පේ පැනලා ගේට්ලට එන්න පුළුවන්. නමුත් ඒක නිසා මම හිතනවා පොඩ්ඩක් තාප්පේ උස අඩුවෙන් ගහපුවාම ගේ ටිකක් ලස්සන පේනවා එළියට. ඒක හොඳයි කියලා. ඉතින් හරි අපි එහෙනම් බලමු කොහොමද කියලා. මේකේ වහලේ ගැන කතා කරත් අපි ඉස්සරලම වහලේ මේක ස්ලැබ් එකක් තමයි දාලා තියෙන්නේ. නමුත් මේක දැන් ගොඩක් වෙලාවට වහලේ රූෆ් එකක් ගහනවා නම් අපි හිතමු ගොඩාක් වෙලාවට වහලේ ෆිනිෂින් වහලයක් තමයි ගහන්නේ. එතකොට ඒක ඇස්බස්ටස් ෆිනිෂින් වහලයක් වෙන්නත් පුළුවන්, ටිම්බ ෆිනිෂින් වහලයක් වෙන්නත් පුළුවන්. නමුත් ටිම්බ ෆිනිෂින් වහලයක් ගොඩාක් ලොකු කොස්ට් එකක් වැය කරන්න වෙනවා. සහ ඇස්බස්ටස් ෆිනිෂින් වහලට එච්චරම ලොකු වියදමක් යන්නේ නැහැ ටිම්බ ෆිනිෂින් වහලෙත් එක්ක ගත්තේ. හැබැයි තව දෙයක් තියෙනවා. ස්ලැබ් එකයි රූෆින් ෂීට් දාන වහලේ අතර ලොකු ප්‍රයිස් එකේ වෙනසක් දකින්න නැහැ. සාමාන්‍ය පොඩි දෙයක් පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ වගේ සාමාන්‍ය මොඩර්න් ගෙදරකට ස්ලැබ් එකක් දාගන්න එක වාසි සහ අවාසි කියන දෙපැත්තක් තියෙනකොට උඩ තෙමෙනකොට ඒ තෙමෙන වතුර හරියට ගලාගෙන ගියේ නැත්තම් ස්ලැබ් එක ඇතුළට වතුර උරලා ස්ලැබ් එකේ කම්බි දිරන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් වෝටර් ප්‍රූෆ් කරන්න වෙනවා. එතකොට ඒක ලොකු කොස්ට් එකක්. ඔයාලට පුළුවන් නම් මේක රූෆින් ෂීට් වගේ පාවිච්චි කරන්න වහලට ගොඩක් වියදම අඩු කරගන්න පුළුවන්. හරි අපි එන්ට්‍රස් එකේදී මෙතන තියෙනවා කළු පාට ටයිල් එකක්. මේක අපි ටයිල් පාවිච්චි කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් ගල් පතුරු වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. කාපෝච් එකට දාලා තියෙන්නේ යකඩ බාර් වලින් හදලා ග්ලාස් ෂීට් එකක්. නමුත් මේක නම් කරන්න යන්න එපා. ප්‍රතිපීඩ වැඩි. ඔයාලා විනිවිද පේන රූෆින් ෂීට් එකක් පාවිච්චි කරන්න ගාන අඩු. සා මේක අපිට ලීයෙන් හදාගන්නත් පුළුවන් ස්ට්‍රක්චර් එක. මොකද ලොකු බරක් වැටෙන්නේ නැති නිසා. නම් කොහොම නමුත් මේ වර්ගඩි 680 කියන වර්ගඩි මේකේ ඇතුළට මේ කාපෝච් එකේ වර්ගඩි ගන්න ඇතුළත් කරලා නැහැ. මොකද ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශවල නම් කාපෝච් එකක් කරන හදා ගන්න. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල ගොඩක් වෙලාවට පොඩි වැරැන්ඩා කැල්ලක් වගේ තමයි හදා ගන්න. ඒක නිසා මේකේ දැන් මේ ගෙදර විශේෂත්වය එන්ට්‍රන්ස් එකේදීත් ගොඩාක් සාම්ප්‍රදායික ගෙවල් වැරැන්ඩා එකට ඇවිල් තමයි ගෙදර ඇතුළෙන් තියෙන. නමුත් මේකේ වැරැන්ඩා එකක් නැහැ. පොඩි එන්ට්‍රන්ස් එකක් විතරයි තියෙන්නේ. ඉතින් ලස්සන කරගන්න මේක තව බිත්තියට තනකොළ වගේ වැවෙන දෙයක් යවලා තියෙනවා. මේ ජනෙල් වල නම් පොඩක් මේක ඩෙකරේෂන් වැඩි. නමුත් මෙහෙම දෙයක් කරන්න පස්ස සාමාන්‍ය ජනෙලයක් විදිහට කරගන්න. මේක ෆික්ස් විදිහට තමයි කරගෙන තියෙන්නේ ජනෙලේ. මේක ඔයාලා කරගන්නකොට සාමාන්‍ය ජනෙලයක් විදිහට හදාගන්න. රයිට්. මේව තමයි එළියෙන් පේන්නේ ෆ්‍රන්ට් එලිවේෂන් එක. මෙතන ඔයාලට දකින්න ඇති මේකේ උඩ හෑන්ඩ් රේල් එකක් ගිහින් තියෙනවා. මේක ඇත්තටම ලස්සනට කරපු වැඩක්. ගිය ලස්සන වැඩි කරගන්න කරපු වැඩක්. ඔයාලට අවශ්‍ය නම් එක් කරගන්න පුළුවන්. තට්ටු දෙකකට යන කෙනෙක්, යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද ගොඩක් අපේ ලංකාවගේ රටවල ගොඩාක් ආදායම් තත්ත්වය ඉහළ මට්ටමක තියෙන අය නෙමෙයි ඉන්නේ. ඒ නිසා ටික ටික තමයි ගෙවල් හදන්නේ. ඒ නිසා තට්ටු දෙකක් කරන වෙලාවක නම් මේ වගේ ගයක් හදාගෙන ඒක ටික පස්සේ කරගන්නකොට ඒ පෙනුමත් එකට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ හෑන්ඩ් රේල් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් පෙනුම පමණක් ගැන හිතලා. රයිට්. මෙහෙම තමයි ඉදිරියෙන් පේන්නේ මේ ගෙදර. මේක තමයි සම්පූර්ණ සැලැස්ම.
තමයි ඉන්ට්‍රන්ස් එක තියෙන්නේ. දැන් මේ ඉන්ට්‍රන්ස් එකේදී ඔයාලට දෙයක් මට කියන්න තියෙනවා. ඒක තමයි ගොඩාක් වෙලාවට දැන් ඔයාලා මේ එන්ට්‍රන්ස් එක පාවිච්චි කරද්දී මේ එන්ට්‍රන්ස් එක පාවිච්චි කරද්දී එන්ට්‍රන්ස් එකේ සහ ගේ ඇතුලේ මේ මෙතන පේන්න තියෙන්නේ මාබල් වගේ දෙයක් දාලා. නමුත් මේක ඔයාලා කරන්න යන්න එපා මාබල්වත් තිරසෝවත්. හේතුව මේක පොඩ්ඩක් ඔයාලා මේ 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 මෙහෙම මාබල් හරි තිරසෝ හරි කරද්ද පොඩ්ඩක් කුස්තක වැඩි වෙනවා. නමුත් ගොඩාක් ඔයාලට දෙසැම්බර් ජනවාරි වල වගේ නම් ගොඩක් මේ සේල් තියෙනවා. ගොඩාක් මේ වෙළඳපළේ ටයිල් ෂෝරූම්ස් වල ඒගොල්ලොන්ගේ අලුතෙන් ටයිල් ආපුවාම පරණ ස්ටොක් එක ඒගොල්ල සේල් දානවා. එතකොට මේක ඉතාම අඩු මුදලකින් රුපියල් 300කට 400කට වගේ ඩැමේජ් නැති සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන ටයිල් ගන්න පුළුවන්. එතකොට අපි ප්ලෑන් එක ගැන පොඩ්ඩක් බලුවොත් එන්ට්‍රන්ස් එක ගත්තොත් 1000ක් වැඩි කිරීම 2200. ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. සෙන්ටිමීටර් මිලිමීටර් කරගන්නවා නම් මේක තව බිංදුවක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ 2200 1000. එතකොට අපි හදලා බලමු කොහොමද මේකේ අඩි වලට කන්වර්ට් කරගන්නේ කියලා. මේ අපි 2200 බෙදන්න ඕනේ 300. ඒ කියන්නේ මිලිමීටර් නම් 2200. 300 බෙදපුවාම දෙනවා 7.9 අඩි 7ක් වගේ මේක දිග තියෙනවා. right. එතකොට අපි 1000 බෙදමු 300. එතකොට වෙනවා අඩි 3ක්. 3ට වැඩිය 3.3 3ක් කියන්නේ අඩි 3.3ක් වගේ තමයි මේකේ පල්ල තියෙන්නේ. හරි. මේ වගේ තමයි තියෙන තොර ලිවින් එක තියෙනවා 3700 වැඩි වීම 3000. ඩයින් එක 3700 වැඩි වීම 2200. අපි මේකින් බලමු කොහොමද මේවල් සයිසස් කියලා. වීඩියෝ එක යා. මේ ඉන්ට්‍රස් එකේදීම ඔයාලට පේනවා මෙතන මේ කන්සෝල් එකක් කියන්නේ අපේ ඩ්‍රෝවර්ස් දෙකක් වගේ තියෙන පොඩි කන්සෝල් එකක් මිර එකක් එක දාලා තියෙනවා. පොඩ්ඩක් ඒක වෙනුවට ඔයාලට අවශ්‍ය නම් ෂූ රැකයක් වගේ දාගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ රුචිකත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ ගෙදර දැන් ටීවී ලොබී එකක් නැහැ. මොකද පොඩි කිනුසක් නිසා ටීවී යුනිට් එකට වෙනම ඒරියා එකක් නැති නිසා ඒක ලිවින් එකම තමයි ටීවී යුනිට් එක දාලා තියෙන්නේ. ඒකට පොඩි අපිට ඔයාලට මොනවද ඩිසයින් එකක් කරගන්න පුළුවන්. නමුත් මෙතන සාමාන්‍ය සිම්පල් ඩිසයින් එකක් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව ලිවින් එකට ආවහම ලිවින් එකයි ඩයිනින් එකයි වෙන් කරන ප්‍රදේශය මේ තියෙන්නේ. මේ තියෙන ඒ ටීවී යුනිට් එක මේකේ ඔයාලා මේ ටීවී යුනිට් එක හදනවා නම් මේකෙ මෙච්චර මේ තික්නස් එකට පැනල්ස් දාගන්න පහ හේතුව ඒක පොඩක් කොස්ට් එක වැඩි. මිලිමීටර් 18ට 20ක් අතර තික්නස් එක දාගත්තාම ප්‍රථම ප්‍රමාණවත්. අපි ලිවින් එකයි ඩයිනින් එකයි වෙන් කරන ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය ලිවින් එකයි ඩයිනින් එකට තමයි තියන්නේ. මොකද පොඩි ඉඩක් තියෙන ලාක ඔක්කොම එකට තියද්දී ඇතුලේ ටිකක් විශාලව පේනවා. නමුත් මෙතන කරලා තියෙන්නේ පොඩ්ඩක් ඩයිනින් එක වෙන් කරලා තියෙනවා. හැබැයි ඒක වෝල් එකකින් නෙමෙයි වෙන් කරලා තියෙන්නේ. මේක යුනිට් එකකින් සමහර මේ යුනිට් එකේ සමහර තැන්වල බැක් පැනල් එකක් දාලා තියෙනවා. සමහර තැන්වල බැක් පැනල් එකක් නැහැ. එහා මෙහා පේන විදිහ තමයි තියෙන්නේ. ඒකෙන් මේකේ කුඩා වීමක් දාවීමක් පේන්නේ නැහැ. නමුත් මේක අර පොඩ්ඩක් ඒ වෙනසකට සහ ලස්සනට තමයි කරලා තියෙන්නේ. මේ පේන සමහර ඒවට බැක් පැනල් එකක් තියෙනවා යුනිට් එකේ. සමහරක් වටනේ පිටුද එහා මෙහා පේනවා. මේක Windows ගැන ගොඩක් කතා කරා. මෙතන මේ වගේ ඩෙකොරේෂන් තියෙන Windows කවදාවත් පාවිච්චි කරන්න එපා. යොදා ගන්න එපා ඔයාලගේ දේ. මොකද මේවා cost එක වැඩි. සහ මේකට මේවා finish කරන්න යන කාලෙත් වැඩි. ඒ නිසා මේ වගේ දේවල් දාන්න එපා. සාමාන්‍ය දොරජන දාන්න. සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න. right.
මෙතනදී මම දැන් දෙයක් ඔයාලට කියන්න ඕනේ හේතුව මෙන්න මේ කිචන් එකයි ඩයිනින් එකයි පොඩ්ඩක් ඕපන් කරලා තියෙනවා කිචන් එක ඩයිනින් එක එතකොට මේ ඕපන් එක මේ මුල්ල බලන්නවා මුල් සම්පූර්ණයෙන්ම ඕපන් මෙහිම කවදාකවත් කරන්න යන්න එපා මොකද මේක ඉතාමත් මිල අධික නිර්මාණයක් වෙනවා මොකද මේ මුල් සපෝට් එක නැති නිසා මේක අනිවාර්යෙන්ම කොන්ක්‍රීට් වලින් තමයි කරන්න වෙන්නේ ඒක නිසා ඔයාලා මේ මුල්ලට පොඩි සපෝට් එකක් දෙන්න පොඩි බිත්ති කෑල්ලකින් හරි බඳින්න සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් කරන්න යන්න එපා මොකද ලින්ටල්යක් අතර ගියොත් ප්‍රමාණවත් ඊට පස්සේ මේ වගේ කිචන් එකක් තමයි තියෙන්නේ තනි කෙලින් ගහපු පොඩි කිචන් එකක් ප්‍රමාණවත් ආමර දෙකක නිවසකට මේ තියෙන්නේ මුතන්ගේ කැම් කාමරේට ඕපන් කරලා සම්පූර්ණ විවෘත කරලා නැහැ නමුත් බොහෝ දුරට විවෘත කරලා වගේ තමයි තියෙන්නේ මෙතන කබඩ් එකේ මෙහා පැත්තේ මිර එකක් පාවිච්චි කරලා තියෙනවා මිර එකකින් අපිට ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ඉඩකඩ වැඩි කරලා පෙන් ගතිය තියෙන මේ මිර වල ඒක නිසා ඒකෙන් පොඩක් ලස්සනකුත් තියෙනවා අපිට ඕන මෙතන වෝල් එකේ තව පේන්ටින් එකක් වගේ හරි වෝල් පේන්ටින් එකක් අත්දා ගන්න පුළුවන් ඒකත් ලස්සනයි හයි දැන් මෙතනදී මම තව දෙයක් කියන්න තියෙනවා දැන් කැම කාමරයේ ළඟම තමයි බාත්รูම් එක තියෙන්නේ නමුත් එලියන් සිංක් එකක් පාවිච්චි කළා තියෙනවා මොකද බොහෝ වෙලාවට මේක වැදගත් වෙනවා දැන් ලංකාව වගේ රටවල නම් ගොඩක් අතින්නේ කෑම කන්නේ එතකොට අත සෝදන්න ඕනි එතකොට මේ කිචන් එකට යන්න ඕනි අත සෝදන්න එහෙම වෙලාවට පොඩ්ඩක් මේ කිචන් එක පොඩ්ඩක් පොඩි නිසා මෙතන මේක පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි එතකොට මේ කිචන් එක ළඟම තියෙන සිංක් එක පාවිච්චි කරන්න ලේසි ඒ නිසා බාත්รูම් එකට යන කෙන පොඩි ඉඩක් අයින් කරලා සිංක් එක වෙනම දාලා තියෙනවා එතකොට ඉතාලම ඉක්මනට ගිහින් අත සෝදන්න පුළුවන් මේ තමයි බෙඩ්රූම් එක තියෙන්නේ මේ බෙඩ්රූම් එකේදී මට ඔයාලට දෙයක් කියන්න දෙන්න මේක ලොකු බෙඩ්රූම් එකක් නෙවෙයි සාමාන්‍ය පොඩි බෙඩ්රූම් එකක් ඒක නිසා මේ වගේ පොඩි බෙඩ්රූම් වලට ලොකු ජනෙල් පාවිච්චි කරන්න එපා ලොකු ජනෙල් පාවිච්චි කරාට කමක් නැහැ අවශ්‍යතාවය අනුව මොකද ඒක වියදම දරා ගන්න පුළුවන් නම් හැබැයි මේ වගේ Windows එකක් පාවිච්චි කරන්න බම් මොකද මේවා Windows අරින්න වහන්න ඒවට යන ඉඩකඩ තියන්න ඕනි මේ වගේ පොඩි බෙඩ්රූම් වල එහෙම තියන්න අමාරුයි මෙතන කබඩ් එකක් දාලා පොඩි ඩ්‍රෝස් එකක් දාලා තියෙනවා ඒකට සාමාන්‍ය ඉඩ ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඊට පස්සේ ඊළඟ බෙඩ්රූම් එක පිටියේ බෙඩ්රූම් එකේදී බලමු මොකද්ද තියෙන්නේ මේකෙත් Windows දෙකක් දාලා තියෙනවා මේක කරන්න යන්න එපා ඔයාලා එක Windows එකක් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත් ඊට අමතරව මේකේ ඇටච් බාත්รูම් එකක් තියෙනවා. ඇත්තට මේක නම් අවශ්‍ය නැහැ. මොකද කාමර දෙකක ගෙදරක එක බාත්รูම් එකක් හොඳටම ප්‍රමාණවත් බාත්รูම් දෙකක් නම් අවශ්‍ය නැහැ. මේක ඕන නම් ඉවත් කරගන්න පුළුවන්. මොකද බාත්รูම් එකක් කියන අඩුම තරමේ මේක බාත්รูම් ෆිටින්ග්ස් වලට ටයිල් වලට අඩුම තරමේ බාත්รูම් එක නිම කරන්න නම් ලක්ෂ දෙකක් වියදම් කරන්න වෙනවා. සාමාන්‍ය හොඳ මට්ටමේ බාත්รูම් එකකට. ඒ නිසා මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක ඕන ඉවත් කරගෙන බෙඩ්රූම් එකේ ඉඩකඩ වැඩි කරගන්න පුළුවන්. හරි මේ වගේ තමයි එතකොට මේ පිටලා තියෙන අපි සාමාන්‍ය මේ වගේ බෙඩ්රූම් එකක් ඩයිනින් එක ලිවින් එක සහ එන්ට්‍රන්ස් එක මේ තමයි පිටලා තියෙනවා. හරි අපි එතකොට අප ෆ්ලෝර් ප්ලෑන් එක පොඩ්ඩක් ගිහින් බලමු මේකේ ඒරියා එක බෙඩ්රූම් එකේ බෙඩ්රූම් එක මොන වගේ තියෙන කියලා. එතකොට මෙතන තියෙනවා 3200 2700 මම ඉස්සලා කිව්වා වගේ මිලිමීටර වලින් කන්වර්ට් කරනවා නම් 3200 2700 සෙන්ටිමීටර නම් 320යි 270. හරි එතකොට මේක අඩි වලට කන්වර්ට් කරගන්න මොකද ලංකාව වගේ රටවල් ගොඩාක් 90 අඩි අඟල් තමයි පාවිච්චි කරන්නේ. එතකොට අඩි අඟල් වලට කන්වර්ට් කරගන්නවා නම් මේක මිලිමීටර වලට කන්වර්ට් කරලා අපි අඩි වලට ඉස්සලා කන්වර්ට් කරගමු. එතකොට මෙතන අපිට පුළුවන්
මෙතන තියෙනවා 3200 3200ක් කියන්නේ සෙන්ටිමීටර නම් 320යි මිලිමීටර නම් 3200යි 3200 අඩි වලට කන්වර්ට් කරගන්නම් අපි 300ෙන් බෙදන්න ඕනේ 300ෙන් බෙදන්න ඕනේ එතකොට 10 ඇඟල් 6ක් තියෙනවා අනිත් පැත්ත ගත්තොත් එහෙම 2700 බෙදනවා 300ෙන් අඩි 9ක් තියෙනවා එතකොට 10 ඇඟල් 6 9 බෙඩ්රූම් එකක් එතකොට මේකත් 3200 කියන 10 ඇඟල් 6යි 2500 කියන කීයද කියලා අපි බලමු සීන් බෙදන්න ඕනේ. එතකොට අඩි 8 ඇඟල් 3ක් වගේ තමයි තියෙන්නේ. මොකද මේ බාත්รูම් එකට ඉඩ අඩු වුන නිසා මේ බාත්รูම් එක අයින් කරගත්තොත් තව බෙඩරූම් එක ලොකු කරගන්න පුළුවන්. එතකොට බෙඩරූම් එක 1000 බාත්รูම් එක 1700 තියෙනවා. කියන්නේ 5 ඇඟල් 6යි අනිත් පැත්තට 1000ක් තියෙනවා. ඒ කියන්නේ 3යි ඇඟල් තමයි ඇඟල් 3ක් වගේ තමයි ඇත්තේ. ඔව් ඒ වගේ තියෙනවා. තුන ඇඟල් 4ක් වගේ තියෙනවා අතරම. තුන ඇඟල් 4ක්. එතකොට ලයින් එක ගත්තොත් අපි සාමාන්‍ය 3700 කියන්නේ මේක පළල 2200 කියන්නේ මේක දිග 2200 කියන්නේ අපි බලමු අඩි 6ක් වගේ ඇති. 2200 අඩි 7ක් අයිට වැඩි අඩි 7ක් වගේ තියෙනවා මෙතන මේ කැම කාමරේ කවුන්ට් ටොප් එකට. එතකොට මුල්තන් ගිය ගත්තොත් එහෙම මුල්තන් ගිය 2000යි මෙතන 300 ඇංගල් 6යි එතකොට 2700 300 අඩි 9යි හරි මෙන්න මේ වගේ සයිසස් ටිකක් තමයි තියෙන්නේ 680 කියන වර්ග අඩි ප්‍රමාණය මේ කාපෝච් එකට අදාළ කරගෙන නැහැ කාපෝච් එක ඇතුළත් කරලා නැහැ ඔයාලට අවශ්‍ය නම් පොඩි වැරන්ඩයක් හදාගන්න පුළුවන් එහෙම නැත්නම් කාපෝච් එකක් හදාගන්න පුළුවන් මේකේ එලිවේෂන් එක මේ විදිහටම ගන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ මම දැන් දෙයක් කියන්නම් මේක මේ නාගරික ප්‍රදේශවල හදනවා නම් මේකේ ප්‍රයිස් එක සහ ග්‍රාමීය ප්‍රදේශවල හදනවා නම් ප්‍රයිස් එක මොකද දැන් අද කාලේ ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට කොන්ත්‍රාත් දෙන්න තමයි ගොඩක් කට්ටිය හුරු වෙලා තියෙන්නේ. නමුත් මේ කොන්ත්‍රාත් දෙන එකේ ලේබර් කොන්ත්‍රාත් දුන්නොත් තමයි මම මේ කියන මුදලට මේකේ හදාගන්න පුළුවන්. මොකද ගොඩාක් වෙලාවට බඩුත් එක්ක කොන්ත්‍රාත් දුන්නොත් සාමාන්‍ය ඔයාලට වර්ග අඩියක් රුපියල් 4000ක් පුළුවන් හදාගන්න 6000ක් පුළුවන් හදාගන්න රුපියල් 8000ටත් වර්ග අඩිය හදන ඉදිකිරීම් ආයතන තියෙනවා ලංකාවේ. ඒක නිසා සාමාන්‍ය රුපියල් 3000 කරගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට ඉදිකිරීම් ආයතන ලොකු ලාභයක් තියාගන්න උත්සාහ කරනවා. ඒක නිසා මම කියන්නේ ඔයාලට පුළුවන් නම් ලේබර් කොන්ත්‍රාත් දෙන්න. එහෙම නැත්නම් ග්‍රාමීය ප්‍රදේශවල වගේ නම් අනිවාර්යෙන් ඔයාලට දවසේ පඩියට ගෙදරේරුවන් හොයා ගන්න පුළුවන් ගෙදරේරු සහායකවරුන් හොයා ගන්න පුළුවන් මේ දෙක අතර සාමාන්‍යයෙන් කොළඹ වගේ ප්‍රදේශයක නම් මේක ලක්ෂ 15කට වගේ නිම කරන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම ලේබර් කොන්ත්‍රාත් තමයි කරන්න වෙන්නේ අනිත් එක ලෑන්ඩ් එක ගත්තත් ලෑන්ඩ් එක ග්‍රාම ප්‍රදේශවල නම් ඉඩමක් ගත්තත් ඒකේ ගස් කොළන් තියෙනවා ඉතින් ඒවා සමහරට ගොඩක් වටින ගස් කොළන් එතකොට ඒවා ඉවත් කරපුවාම ඒ ඉවත් කරන ගස් පවා පාවිච්චි කරන්න පුළුවන් මේ ගෙදර වහලෙට ජනල් දොරවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් නමුත් මේක මේ නාගරික ප්‍රදේශවල නම් ගොඩාක් වෙලාට මේ ඉඩ ගොඩක් හිස් ඉඩක් ඒ නිසා මේ පාවිච්චි කරන්න බෑ ඇත්තටම හැමදේම මිලදී ගන්න තමයි වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා මේ දෙක අතර පොඩ්ඩක් වෙනසක් තියෙනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් මිල ගණන් මේ නිවස හදන්න යනකොට ඒ නිසා මම ඔයාලට කරන කියන එකම දේ තමයි මේ පොඩක් මහන්සි වුණොත් මේ කියන මුදලට හදා ගන්න පුළුවන් නාගරික ප්‍රදේශවල 115කට ග්‍රාමීය ප්‍රදේශවල 112 13කට වගේ කරගන්න හැකියාව තියෙනවා එහෙනම් මම ඔයාලට සුබ පතනවා මේගේ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම්
මට කමෙන්ටයක් විදිහට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට මේකේ මේ ගෙදර සැලැස්ම අනිවාර්යෙන් එවනවා. ඊට අමතර මේක කවුන්සිල් ඇප්‍රූවල් එකකින් ගන්නන්නේ. මේක ඇප්‍රූව් කරගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මාව කන්ටැක්ට් කරලා මම ඒ අයට උදව් කරන්න සූදානමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා මගේ channel එක subscribe කරලා බෙල් icon එකත් ඔබන්න. මොකද ඊළඟ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන කොහොම මේ ගෙදර වියදම අඩු කරගන්න ඕනේ ක්‍රම මොනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා බඩු ගන්න යාත්‍රික මොනවද පිළිපදින්න ඕනේ? බඩු අරන් සාමාන්‍ය වැලි ගල් මේ සාධාරණ ගේනකොට ඒවල කොහොමද ප්‍රමිතිය තීරණය කරන්න ඕනේ? අනිවාර්යයෙන් මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝම මගේ channel එක subscribe කරලා like කරලා බෙල් icon එකත් ඔබන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි අනිවාර්යයෙන් හමු වෙමු.